साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। सम्बे पापस्य अकरणं कुशलस्य उपसंपदा सचित्त परियोदपनं एतं बुद्धान शासनं। सम्बे पापस्य अकरणं कुशलस्य उपसंपदा सचित्त परियोदपनं एतं बुद्धान शासनं। सम्बे पापस्य अकरणं कुशलस्य उपसंपदा सचित्त परियोदपनं एतं बुद्धान शासनं। साधु 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 හොඳයි සත්පුරුෂ පින්වතුනි, අපි අද දවසේ ඉඳලා නැවත පාලි භාෂාව තරණයේ දෙවෙනි පොත මේ විදියට සාකච්ඡා කරගෙන යන්න උත්සාහවත් වෙන්නේ. ඉතින් අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ තද්දිත ප්‍රත්‍යයන් පිළිබඳව, තද්දිත වචන හැදෙන්නේ කොහොමද කියලා. නාම පදවල තියෙනවනේ තද්දිත නාම කියලා. එතකොට මේ තද්දිත නාමයන් සකස් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක තමයි අපි දැන් මේ සාකච්ඡා කරගෙන යමින් ඉන්නේ. ඉතින් තද්දිතයක් කියලා කියන්නේ නාමයකට තද්දිත ප්‍රත්‍යයක් එකතු වෙලා හැදෙන නාම පද. නාමයකට තද්දිත ප්‍රත්‍යයක් එකතු වෙලා හැදෙන නාම පදයක්. ඒක නාම පදයක්. ඉතින් ඒවා විවිධ ප්‍රත්‍යයන් එකතු වීම නිසා විවිධ අර්ථ තියෙන නාම පද හැදෙන බව අපි සාකච්ඡා කරගෙන ඇවිල්ලා තියෙනවා. අපි ගිය පාර පන්තිය කරනකොට න ප්‍රත්‍ය එකතු වෙනකොට කොහොමද හැදෙන ප්‍රත්‍යයන් ගැන, හැදෙන නාම පදයන් ගැන සාකච්ඡා කරා. ඉතින් මේවා මේ ඔක්කොම පාඩම් කරන්න ඕනේ නැහැ. මේවා මේ විදියට පද හැදිලා තමයි මේ වාක්‍ය හැදිලා තියෙන්නේ කියලා තේරුම් ගත්තා නම් දැන් හොඳටම ඇති. මේ ඔක්කොම මේ ප්‍රත්‍යයන් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. කාලයක් යද්දී ඒවා අපිට තේරෙනවා. ඉතින් පුළුවන් තරම් මේවා බලලා අභ්‍යාස කරලා කියවනකොට මේවා නිකම්ම අපිට මේ ප්‍රත්‍යයන් මේ වගේ දෙයක් තමයි එතනට එකතු වෙලා තියෙන්නේ, මේ වගේ ප්‍රත්‍යක් එකතු වෙලා තමයි මේ වාක්‍ය හැදිලා තියෙන්නේ කියලා අපිට නිකම්ම තේරෙනවා කාලයක් යද්දී. ඒක නිසා දැන්ට අපි කරන මේ ප්‍රත්‍යයන් මේවා ගැන හොඳ අවධානය යොමු කරන්න ලොකුවට පාඩම් කරන්න කියලා අවශ්‍ය නැහැ. ඒ අභ්‍යාස ඒ හැදෙන වචන හොඳට මතක තියාගන්න, ඒ වචනවල තේරුම හොඳට මතක තියාගන්න. එතකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ හොඳටම ඇති. හරිද? හොඳයි. එහෙනම් අපි PDF එක අරගෙනම සාකච්ඡා කරමු. ගිය පාර න ප්‍රත්‍යයෙන් කතා කරේ. මට මතක විදිහට අද තියෙන්නේ ඉම ඒ ප්‍රත්‍යයන් වලින් කතා කරන්න තමයි. 82 පිට තියෙන සන්න 82
එතකොට අපට අද තියෙන්නේ අපි න ප්‍රත්‍යයෙන් හැදෙන වාක්‍යයන් ගැන සාකච්ඡා කරා. ඒක හොඳට බලා ගන්න හරීම එතකොට හරීම ලස්සනයි භාෂාව හොඳට අර්ථ නිවැරදිව ගන්න පුළුවන් වෙනවා මේ තද්දිත ගැන හොඳ අවබෝධයක් ඇති කරගත්තාම. එතකොට අර වැරදි නැතුව වරදින් නැතුව නියම අර්ථය ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒව ගැන නිතරම කියව කියව මේක තේරුම් ගත්තාම හොඳටම ඇති. හරි. අපි එහෙනම් මේ ඉම ප්‍රත්‍යය ඉම ය කියන ප්‍රත්‍ය දෙක නාමයකට එකතු වුණාම හැදෙන තද්දිත ප්‍රත්‍යයන් මොකක්ද කියලා බලමු. ඉම ය කියන ප්‍රත්‍ය දෙක එනකොට මොන වගේ අර්ථයක්ද එතන ගැබ් වෙන්නේ කියලා අපි ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා එහි ඌයේ ඒ ඔහුට ඇත්තේ යන ආදී අර්ථයන්හි ඉම ය යන ප්‍රත්‍යය වෙනවා. එහි ඌයේ ඒ තැන උපදිලා ඉන්නවා ඒ තැන ඉන්නවා කියන අර්ථය ගන්නත් අපි නාම පදයකට මේ ඉම ඊය කියන ප්‍රත්‍යය යොදන්න පුළුවන්. නැත්තම් ඒ ඔහුට ඇත්තේය ඒක ඔහුට තියෙනවා කියන අර්ථයත් මේ ඉම ඊය කියන ප්‍රත්‍ය දෙකේ අර්ථය තියෙනවා. තේරුණා නේද? මේ ඉම ඊය කියන ප්‍රත්‍ය දෙක නාම පදයකට එකතු වෙනකොට මේ ඉම ඊය කියන ප්‍රත්‍ය දෙකේ අර්ථ තියෙනවා එහි ඉන්නවා ඒ තැන ඉන්නවා කියන අර්ථය ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඔහුට අයිති දෙයක් කියන අර්ථයක් මේ ඉම ඊය කියන ප්‍රත්‍ය දෙකේ තියෙනවා කියලායි මෙතන කියන්නේ. අපි බලමු උදාහරණ. පච්චා ඉම පච්චා කියලා කියන්නේ පසුව කියන එකනේ. ඒක නාමය. නාම පදේ නෙමෙයි නාම පදේ කියලා කියන්නේ විභක්ත ප්‍රත්‍ය එකතු වුණාට පස්සේ තමයි අපි දෙයකට නාම පදයක් කියලා කියන්නේ. ඒ නාම පදේ මුල් ස්වරූපයට තමයි නාමය කියලා කියන්නේ. එතකොට මේ පච්ච කියලා කියන්නේ නාමය. පච්ච කියන්නේ නාමය. ඉම කියන්නේ ඒක තමයි ප්‍රත්‍ය. මොකද්ද ඒක ප්‍රත්‍ය. චිතක ප්‍රත්‍ය. චිතක ප්‍රත්‍ය. එතකොට මෙන්න මේ ඉම කියන එකේ අපි කිව්වා අර්ථ දෙකක් තියෙන්න පුළුවන්. ඒ ස්ථානයේ ඉන්නවා නැත්තම් ඒක උඩ අයිති කියන අර්ථය තියෙනවා. එතකොට මේ පච්චා කියලා කියන්නේ පසුව, ඉම කියන එකත් එක්ක එනවා පසුව උපන්, පසුව හිටපු කියන අර්ථය ගන්න පුළුවන්. එතකොට මේ දෙක එකතු වෙනකොට එන්නේ පච්චිම. පච්චිම මේක සංදි වෙනකොට අපි දන්නවා දැන් සංදි පාඩම කළ නිසා මේ පච්චා කියන එකෙන් අල්චයන්නයි ආයන්නයිනේ තියෙන්නේ. සුවර ව්‍යංජන වෙන් කරොත් පිටිපැස්සේ තියෙන්නේ යන්න. දැන් මේකේ මේ දෙක සංදි කරන්න ඕනේ. එතකොට අපි කරන්නේ ඉස්සල්ලා තියෙන සුවරේ ලොක් කරලා මේ සුවරයක් නැති ව්‍යංජනේ සුවරයක් කරලා අරන් යනවා. එතකොට චි කියලා එනවා. එතකොට පච් චි ම පච්චිම පච්චා ඉම පච්චිම කියලා හැදෙනවා. අන්න බලන්න පච්චා ඉම තමයි පච්චිම කියලා පදේ හැදෙන්නේ. තේරෙනවද? ඒක තමයි නිරුක්ති කියලා කියන්නේ. තේරෙනවද? පසුව උපන් කියන අර්ථය තමයි තියෙන්නේ. ඒතකොට පච්චිම කියලා කියන්නේ පසුව කියන එක නෙමෙයි. අපිට මේක දැන් මේ වාක්‍යය ගන්නකොටම අපි මේ ඉම ඊය කියන මේ ප්‍රත්‍යයන් ඔළුවේ තියෙනවනේ. න ප්‍රත්‍ය, නේ ප්‍රත්‍ය. මෙන්න මේ ප්‍රත්‍යයන් නිතරම භාවිතා වෙන ප්‍රත්‍යයන් ස්වභාවයන් තියෙනවා. එතකොට මේ ඉම ඊය කියන ප්‍රත්‍යයන් දෙක අපිට මේ වාක්‍යය දැක්කහම දැනගන්න පුළුවන්. කාලයක් ඇද්ද මේ වාක්‍ය දැක්කහම දැනගන්න පුළුවන්. පච්චිම ඉම ඉම කියන එකෙන් තමයි අවසන් වෙලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා ඉම කියන එකෙන් අවසන් වෙනවා නම් එක්කෝ ඒක ඉපදිලා කියන අර්ථය නැත්තම් ඒක අයිති කියන අර්ථයක් තියෙනවා. එතකොට මේ වචනයෙන්ම අපිට එනවා ඒ ප්‍රත්‍යය අර්ථය. එතකොට පච්චා ඉම පච්චිම පසුව උපන් නැත්තම් ඌ පසුව ඌ නැත්තම් පසුව උපන් කියන අර්ථය තමයි පච්චිම කියන්නේ. පච්චිම භවය කියලා කියන්නේ ඒකනේ. අවසාන භවය කියලා කියන්නේ ඒකයි. පසුව ඉපදීමක් නැහැ. පච්චිම. එතකොට අන්ත ඉම. අන්ත කියන්නේ කෙලවරනේ. කෙලවර. අන්ත කියන්නේ කෙලවර. ඉම ප්‍රත්‍යයෙන් තියෙනවා ඒක එහි ඉන්නවා කියන එකත් ඒක අයිති කියන එකත්. එතකොට බලන්න අන්තිම කියලා පදේ හැදෙනවා. අන්ත ඉම අන්තිම. අයන්න ලොප් වෙලා ඉස්සරහ තියෙන සෝරේ ඊයන්නට එකතු කරනවා අයල්ට අයන්න. අන්තිම
කෙලවරෙහි ඕ අන්තෙහි වූ කෙලවරේ ඉන්න කෙනා නැත්තං අන්තේ ඉන්න කෙනා තමයි අන්තිම කියනකොට බලන්න මේ පදෙම ඉම කියන එකෙන් තමයි අවසන් වෙලා තියෙන්නේ. හරි. මජ්ජ ඉම කියනකොට මජ්ජ කියන්නේ මැද ඉම කියනකින් ඉන්නවා කියන එක. එතකොට මජ්ජිම මද්දෙහි වූ උපරි ඉම උපරි කියලා කියන්නේ උඩ කියන එක ඉම කියන්නේ ඉන්නවා. එතකොට උපරි ඉම උපරිම අන්න බලන්න උඩින් වූ නැත්තම් මැද්දෙහි වූ කියන එකයි එතන අර්ථය. උඩ කියලා කිව්වොත් වැරදි. ඒ උඩ ඉන්නවා කියන එකයි එතන අදහස් කරන්නේ. හෙට්ටා ඉම හෙට්ටා කියන්නේ යට ඉම කියන්නේ එතන ඉන්නවා කියන එක. එතකොට හෙට්ටා ඉම හෙට්ටිම ආයන්න ලොප් වෙලා යන්න එකතු වෙනවා පයන්නට. හෙට්ටිම යටින් වූ ඊට පස්සේ තියෙනවා මනුස්ස ජාති ඊය මනුස්ස ජාති ඒ කියන්නේ මනුස්ස ජාතිය කියන එක තියෙනවා ඊය කියන ප්‍රත්‍යය තියෙනවා ඉම නෙමේ ඊය. එතකොට මේ මනුස්ස ජාතියේ ඉපදුනා කියන අර්ථය ගන්න නම් අපි ගන්නේ මනුස්ස ජාතිය මේ තියන්නේ යන්න ලොක් කරනවා පිටිපස්සේ තියන්නේ එකතු කරනවා. එතකොට අල්ටා යන්න තියන්නේ එකතු කරන් තිය මනුස්ස ජාතිය කියනකොට මිනිස් ජාතියෙහි උ මිනිස් ජාතිය කෙනෙක් කියන එක මිනිස් ජාතිය ඉපදුනා කියන අර්ථය එතන තියෙනවා. ලෝකය ලෝකීය අන්න බලන්න ලෝක කියන්නේ ලෝකේ ඊය කියන්නේ ඉන්නවා කියන එක. එතකොට ලෝකීය කියලා කියනකොට ලෝකෙහි වූ බෝධිපක්ඛය අන්න බලන්න බෝධිපක්ඛය ධර්ම කියලා අපි කියන්නේ. එතකොට බෝධිපක්ඛ බෝධි කියලා කියන්නේ නිවන. පක්ඛ කියන්නේ පක්ෂයේ කියන එක. ඒ පක්ෂයේ බෝධිපක්ඛයේ ඒ කොටසේ ඊය කියන ප්‍රත්‍යයෙන් ඉන්නවා කියන එක තියෙනවා. එතකොට බෝධිපක්ඛය බෝධිපක්ඛය බෝධියාගේ පක්ෂෙහි වූ ඒ නිවනෙහි ඉන්නවා කියන එක නිවන් මාර්ගයේ ඉන්නවා නිවන පැත්තේ ඉන්නවා කියන එකයි එතන අදහස් කරන්නේ. පංච වග්ගය අන්න බලන්න පංච වග්ග කියලා කියන්නේ පංච කියන්නේ පහ වග්ග කියන්නේ කාණ්ඩයක් වර්ගයක්. ඊය පංච වග්ගය කියලා කියන්නේ ඒකයි පස් වර්ගයකට අයිති. මෙතන මේ ඒකේ ඉන්නවා කියන එකත් ඒකට අයිති කියන එකත් තියෙනවා. ඊළඟට උදරය උදරිය උදරෙහි වූ නැත්තම් අපි කියනවා ඒක එකම අර්ථයක් විදිහට ගත්තොත් එහෙම නොපැසුණු ආහාර උදරෙහි වූ කියන එක උදරිය ඒ උදරයේ තියෙනවා කියන එක මෙතන අදහස් කරන්නේ. තේරෙනවද? එතකොට ඒක උදරිය කියලා කියනවා. ඊට පස්සේ කියනවා එය ඔහුට ඇත්තේ දැන් අර ඉස්සල්ලා එකේ කිව්වේ එහි ඌයේ කියන අර්ථය. දැන් මේ ඉම ඊය කියන ප්‍රත්‍යයන් වලින් තවත් අර්ථයක් තමයි එය ඔහුට තියෙනවා කියන එක. පුත්ත ඉම පුත්තිම අන්න බලන්න මේකෙන්ම අපිට තේරෙනවනේ මේ අවසානයේ තියෙන ඊය හරි ඉම හරි ප්‍රත්‍යයන් එනවනම් මෙන්න මේ අර්ථය එනවා කියලා අපි ඔළුවේ තියාගත්තාම හරි. එක උදාහරණයක් මතක තියාගන්න. දැන් අපි ගත්තොත් පච්චිම ඒ උදාහරණය විතරක් අපි මතක තියාගත්තොත් එහෙම මේ පච්චිම කියනකොට අවසානයේ වූ මේ පසුව උපන් කියන අර්ථයනේ. එතකොට මේ ඉම කියන ප්‍රත්‍යය තියෙන්නේ. හා එහෙනම් පසුව උපන් කියලා අර්ථයේ ඉම ප්‍රත්‍යයනවා නම් එතන ඉපදුනා කියන අර්ථයයි තියෙන්නේ කියලා අපිට ගන්න පුළුවන්. එක උදාහරණයක් මතක තියාගත්තා නම් හරි. පච්චා ඉම පච්චිම පසුව උපන්. එතකොට මේ ඉම කියන අර්ථයෙන් ගන්නේ උපන් කියන අර්ථය. ඔන්නෝම එක වචනයක් අපි මනසේ තියාගත්තා නම් අපිට මේ ඉම ප්‍රත්‍යයන් එනකොට ඒවා යෙදින්නේ මොන අර්ථවලද කියලා ගන්න පුළුවන්. දැන් ඔන්න අපිට මේ ඒ හුට ඇත්තේ කියන අර්ථයේ ඉම ප්‍රත්‍ය තේරුම් ගන්න ඕන නම් පුත්ත ඉම පුත්තිම ඒක විතරක් මතක තියාගන්න. ඉම පුත්තිම බලන අපි එතන අවසානයේ ප්‍රත්‍ය තමයි ඉම. පුත්ත කියන්නේ පුත්‍රයා අපි ඒක දන්නවා. ඉම කියන කොටස වෙනස් වෙරිවිලා තියෙන කොටස. එතකොට අපි දන්නවා ඉම කියන ප්‍රත්‍යය එතන තියෙන්නේ. එතකොට පුත්‍රයන් ඇති ඔහුට එය ඔහුට තියෙනවා. ඔහුට පුත්‍රයෝ ඉන්නවා කියන එකයි විතර කියන්නේ. පුත්ත ඊය පුත්තිම කියන්නත් පුළුවන් පුත්තිය කියන්නත් පුළුවන්. ඒ දෙකේම අර්ථය එකයි. තේරුණාද? ජටා ඊය
ජටාය කියනකොට ජටිය. ජටිය කියන්නේ ජටා ඇති. අර කොණ්ඩෙට ඔළුවට බැඳලා තියෙනවන්නේ ජටා ඇති. අන්න ඔය විදිහට එක උදාහරණයක් මතක තියාගන්න. ඊළඟට සමූහාර්ථෙහි තා ප්‍රත්‍ය වෙනවා. අන්න ඉම ඊය කියන ප්‍රත්‍ය දෙක ගැන අපි සාකච්ඡා කරා. දැන් තියෙන්නේ තා ප්‍රත්‍ය. ඒ ස්ත්‍රීලිංගෙහි. මේ සමූහාර්ථේ මේ තා ප්‍රත්‍ය වෙනවා ස්ත්‍රීලිංගෙහි. හරිද? ගාම තා ග්‍රාමෙහි සමූහය ගම් සමූහය කියන එක ගාම තා කියන ප්‍රත්‍ය එනකොට ගොඩක් වෙලාවට සමූහයක් කියන අර්ථය එනවා ගාමතා. දැන් අපි බලන්න ඕන අපි හොඳරම දන්නවනේ මේ නාමපදේ අපට වෙන් කළ දකින්න පුළුවන්නේ. ඒ නාමපදයට වෙනස් ප්‍රත්‍යක් ඇවිල්ලා තියෙනකොට අපි තේරුම් ගන්න ඕන මේක තද්දිත ප්‍රත්‍යක්ම තමයි. ඒක අපිට කාලයක් ඇද්ද තේරෙනවා. එතකොට මේ තා ප්‍රත්‍යය ඉන්නේ මොන වගේ අර්ථයකද? සමූහාර්ථය ගාමතා ගාම එකතු කිරීමතා ගාමතා ගමේ සමූහය ගම් සමූහය ජනතා අන්න බලන්න ජනතා කියන පදේ හැදිලා තියෙන බල ජන කියලා කියන්නේ ජනතාව තා කියනකොට ජනයාගේ සමූහයක්. එතකොට ජනතා කියලා අපි කියන්නේ ඒකයි. ජනතා කියලා කියන්නේ ජනයා නෙමෙයි. ජනයාට නෙමෙයි කියන්නේ ජනතා සමූහයේ ගොඩක් පිරිසක් ගැන කියයි. ස්වార్థේහිද තා ප්‍රත්‍ය වෙනවා ස්වార్థේ තමාගේ කියන අර්ථය. ඒතකොට දේවතා ස්වార్థේ කියලා කියන්නේ එක්කෙනෙක් කියන අර්ථය. ඒකෙදිත් මේ තාපත්‍රය එන්න පුළුවන්. දේවතා කියලා කියන්නේ දේවතාව දෙවි තෙමේම දේවතා නම් වෙනවා. දෙවි කෙනාම තමයි දේවතා කියලා කියන්නේ. නමුත් ත්‍රාප්‍රත්‍යාන්තෝ මේ shabdaye ස්ත්‍රී ලිංගෙහි වේයයි දතු. මේ දේවතා කියලා කියන්නේ ස්ත්‍රී ලිංග පදයක්. හැබැයි අර්ථය ගත්තොත් පුරුෂ දේවතාවක් කියන්නේ. එතකොට තේරෙනවා තාපත්‍රයේ දෙනවා සමූහාර්ථය. එතකොට මේකත් අපිට මතක තියාගන්න පුළුවන්. ගාමතා ගාමතා ගම් සමූහේ. ඔහොම එක උදාහරණයක් මතක තියාගන්න පුළුවන් නම් හරි. හරි. ඊළඟට ආයෙත් කියනවා සමූහාර්ථෙහි න ප්‍රත්‍යේද වේ. සමූහාර්ථේ න ප්‍රත්‍යයක් වෙනවා. තාපත්‍යයක් වෙන්න පුළුවන් න ප්‍රත්‍යයක් වෙන්න පුළුවන්. කොයි වගේ අවස්ථාවක් මේ සංඛ්‍යාවල තමයි මේ න ප්‍රත්‍යය ගොඩක් වෙලාවට එන්නේ. දි න ද්වේ කියලා එනවා. දි න ද්වේ කියලා එතන ප්‍රත්‍යය ඇවිල්ලා තියෙනවා. ජ කියන කොටසක් එතනදී එකතු වෙලා තියෙනවා. තේරෙනවද? ය කියන ප්‍රත්‍යයක් එතන ඇවිල්ලා තියෙනවා. එතකොට ති න කියන එක තය. ය කියන ප්‍රත්‍යය මෙතන මේ යයන් ඇවිල්ලා තියෙන්නේ කොහොමද? මේ දෙතැන්නේ දි ති ශබ්දයන්ගේ ඊකාරයන්ට අය කියන එක ආදේශ වෙලා තියෙනවා. යන්නට අය කියන එක ආදේශ කරලා තියෙනවා. ඒකයි එහෙම වෙලා තියෙන්නේ. දැන් මම ගත්තොත් දැන් මේක හැදුනේ කොහොමද? මම නිකන් හදලා පෙන්නන්න. දි ඔහොමනේ තියෙන්නේ. එකතු කිරීම න ප්‍රත්‍ය. මේ න ප්‍රත්‍යෙන් කියනවා සමූහ අර්ථය. අපි කරන්නේ මොකද්ද? අපි කිව්වා මේ තද්දිත ප්‍රද හදන්නේ කොහොමද කියලා. එතකොට මේ දි කියන එකේ මේ වයන්න සුවර ව්‍යංජන වෙන් කරනවා. සමහරවිට සුවර ව්‍යංජන වෙන් කරනවා. එතකොට වියන්න හැදුනේ අල් වයන්නට යන් එකතු කරලා. න න කියන එකේ සුවර ව්‍යංජන වෙන් කරනවා. හරිද? එතකොට මේ න ප්‍රත්‍ය අපි මේ අනිවාර්යෙන්ම අයින් කරලා දානවනේ. එතකොට මේ න කියන එකෙන් තමයි මේක ද්විත්ව වෙන්නේ. ඒ කියන්නේ ඒක වර්ග වෙන්නේ න ප්‍රත්‍යයෙන්. අපි ඒව ඉගෙනගෙන තියෙනවා. තේරුණාද? ආයන්න තියෙනවා නම් ආයන්න වෙනවා. ඔන්න ඔය විදිහට වෙනසක් වෙනවා. එතකොට මේ අල්වා යන්නට යන්න එනවා. මෙතන කියන්නේ මොකද්ද? ඉකාරයන්ට අය ආදේශ වෙන. එතකොට මේ අල් දයන්න අල් වයන්න මේ යන්නට අය කියන එක ආදේශ වෙන්න ඕන. ඊට පස්සේ අය කියන එක ආදේශ කරනවා. තේරුණාද? මෙතනදී මේ නයන්නම කපලාපත දාන්න පුළුවන්. මේ අයන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මේ යන්නට අයන් එකතු වෙනවා. එතකොට මේ යන්න ලොප් වෙලා මේක එකතු වෙනවා. එතකොට
ද්වේ 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 කියලා එනවා. ද්වේ කියලා එනවා. මෙතන මේ මේක වර්ගයක් වෙන්නේ නැති නිසා මේ නයන්න එහෙමම වෙන් කරන්න නැතුව දාගන්න පුළුවන් ඈ. ඒක ඒ විදිහට ගත්තාම හරි. ද්වේ ද්වේ කියලා එනවා. එතකොට තය කියන එකත් එහෙමයි. එතනදිත් ඒ තයන්නේ අල් තයන්නයි යන්නයිනේ. මේ යන්නට අය කියන එක එකතු වෙනවා. අය කියන එක එකතු වෙනවා. එහෙමයි එතන ඉදලා තියෙන්නේ. ඕනනම් මෙතන පුළුවන් මේ යයන්න ස්වර ව්‍යංජන වෙන් කරනවා අපි. දැන් මේ අයන්න එකතු කරන්න ඕන නම් මේ අයන්න එකතු කරන්න ඕන නම් අපිට පුළුවන් මේ යයන්න ස්වර ව්‍යංජන වෙන් කරනවා ආ එකතු කිරීම ආ. මේක ලොක් කරලා මේක එකතු කරනවා. එතකොට ඒ නයන්නේ අයන්න එතනට එකතු කරන්න පුළුවන්. පැහැදිලි නේද? මේ මං පැහැල් මේ පිළිවෙලට ලිව්වේ නෑ එතන. තේරෙනවද? මේ අයන්නත් ඕන නම් එකතු කරන්න ඕන නම් මේක මේ යයන්න ගත්තනේ යයන්න තියෙනවනේ. ඒ යයන්නේ සුවර ව්‍යංජන වෙන් කළා අයන්න ලොක් කළා පිටිපස්සෙකට අරන් යනවා. එතකොට ප්‍රශ්නයක් නෑ. එතකොට දෙය කියලා එනවා. හරි. මේ තිය තය කියන එකත් හැදුනේ එහෙම තමයි. අය කියන එක එකතු වෙනවා. හරි. ඊට පස්සේ එතකොට දෙය කියලා කියන්නේ දෙදෙනාගේ සමූහය කියන එක. තය කියලා කියන්නේ තිදෙනාගේ සමූහය. තේරෙනවද? ය ප්‍රත්‍ය එනකොට මේ න ප්‍රත්‍ය ආවට ගොඩක් වෙලාවට මතක තියන්න අය කියන එක තමයි මෙතනට එන්නේ ගොඩක් වෙලාවට පිටිපස්සට. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ ද්වේ මේ මේව පාඩම් කරගන්න නිකන්. ද්වේ කියලා කියන්නේ දෙදෙනාගේ සමූහය. තය තුන් දෙනාගේ සමූහය. ඔන්න ඔය විදිහට එනවා. හැබැයි හැම සංඛ්‍යාවක්ම එහෙම වෙනවා කියලා ගන්න එපා. මේවා යෙදෙන අවස්ථානුව තමයි එහෙම වෙන්නේ. හරි. මේ දෙතැන්හි හරි. ඊට පස්සේ තියෙනවා එයට හේතුව වේ යන අර්ථයන්හි ඊ ප්‍රත්‍ය වෙනවා. ඒ දේ එයට හේතු වෙනවා කියන අර්ථයෙන්ුත් ඊ ප්‍රත්‍ය යෙදෙනවා. අන්න බලන්න ඒක ඒකට හේතු වෙනවා. මේ මෙහෙම දෙයක් මේකට හේතු වෙනවා, කාරණේ වෙනවා. කියන අර්ථය තමයි මෙන්න මේ ඊයේ ප්‍රත්‍යය දෙන්නේ. ඊයේ ප්‍රත්‍යය. හරි. එතකොට මේ බන්ධන ඊය බන්ධනීය කියලා හැදෙනවා. බැඳීමට හේතු බැඳ යුතු කියන අර්ථය තියෙනවා. මේ යුතු කියන අර්ථයක් තියෙනවා, හේතුව කියන අර්ථයක් තියෙනවා. මේ ඊය කියන ප්‍රත්‍යයෙන් තෝ බන්ධනීය කියනකොට අපිට පේන බන්ධන කියන එක නාම පදයක් කියන එක අපිට වෙන් කරලා දකින්න පුළුවන්නේ. එතකොට මෙතනදී වැටිපුර කොටසක් ප්‍රත්‍යක් එකතු වෙලා තියෙන්නේ ඊය. එතකොට අපි කල්පනා කරලා බලමු ඊයේ ප්‍රත්‍ය එනවා නම් මොන වගේ අර්ථයක්ද? ඒට හේතුවක් නැත්තම් එහෙම කරන්න ඕන දෙයක් කියන අර්ථය තමයි මෙතනදී තියෙන්නේ. මේ එක උදාහරණයක් මතක තියාගත්තා නම් හරි. බන්ධන ඊය බන්ධනීය. බැඳිය යුතු නැත්තම් බැඳීමට කාරණේ කියන අර්ථය. මුච්චන ඊය මුච්චනීය මුර්ජාවට කාරණය. කමන ඊය කමනීය අන්න බල ඊය ප්‍රත්‍ය තමයි එන්නේ. කමනීය ඊය ඉවසීමට හේතු ඉවසිය යුතු. රජන ඊය රජනීය ඇලීමට හේතු. රජන කියන්නේ ඇලෙනවනේ. රජන ඊය රජනීය ඇලීමට හේතු නැත්තං ඇලිය යුතු කියන අර්ථය. මේවා ඕනනම් අනීය ප්‍රත්‍යයෙන් වෙන්නත් පුළුවන්. දැන් ගත්තාම අනීය ප්‍රත්‍ය කියලා කිව්වේ බන්ධන අනීය බන්ධන නීය. එතකොට ඒ ඒ ඒ අර්ථයෙන්ම තමයි එන්නේ. ලොකු වෙනසක් නැහැ. අයන් ආවට ඒ විදිහටම තමයි එන්නේ. බන්ධන නීය. මුච්ඡන අනීය මුච්ඡන නීය. කමන අනීය කමන නීය. රජන අනීය රජන නීය. ඔන්න ඔය විදිහට එන්න පුළුවන්. රජනීය රජන නීය මේ දෙකේම අර්ථය එකයි. ඒකයි උතන කියන්නේ. තේරුණ නැත්නම් මගෙන් පස්සේ අහන්න. එහෙ බහුල කොට ඇත්තේ යන අර්ථෙහි ආලු ප්‍රත්‍යය වෙනවා. ආ ඒක බහුල කොට තියෙනවා කියන අර්ථය මේ ආලු කියන ප්‍රත්‍යය කියන්නේ ඒක බහුල කොට තියෙනවා. ඒක ගොඩක් තියෙනවා. ඒ වගේ ඒවා ගොඩක් තියෙනවා.
කියන අර්ථය තමයි මේ ආලු කියන ප්‍රත්‍යයෙන්. හා ආලු. එතකොට අභිජ්ජාලු කියලා අපි අහලා තියෙනවා නේද? මේ අභිජ්ජාලු කියනකොට අභිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභයනේ. එතකොට මේ ආලු කියන ප්‍රත්‍යයක් අගට එකතු වෙලා තියෙනවා. එතකොට අපි බලනවා ආලු කියන ප්‍රත්‍යය එකතු වුණොත් මොන වගේ අර්ථයක්ද? ඒක බහුලව තියෙනවා කියන අර්ථය. අභිජ්ජ ආලු අභිජ්ජාලු. අභිජ්ජ කියලා කියන්නේ දැඩි ලෝභේ. ආලු කියන ප්‍රත්‍යය ආපම ඒව ගොඩාක් තියෙනවා. බහුල කොට තියෙනවා කියන අර්ථය. දජ ආලු දජාලු. ඒ කියන්නේ කොඩි බහුල. දජ කියන්නේ කොඩි. එතකොට දජ ආලු දජාලු. දජ කියලා කියන්නේ කොඩි අපි දන්නවා. ආලු කියන ප්‍රත්‍යයක් තියෙනවා පිටිපස්සේ. එතකොට අපි දන්නවා ආලු කියන ප්‍රත්‍යයනවන ඒව ගොඩක් තියෙනවා කියන අර්ථයයි තියෙන්නේ. දයා ආලු දයාලු. කරුණා බහුල කොට තියෙනවා කියන දයාලු කියන එක. හරිද? ඊළඟට 62 තියෙනවා. ඇතැම් විට ආලු ප්‍රත්‍යයෙන් පසු කකාරාගමක් වෙනවා. අන්නේ ශබ්දයන් කෙරෙන්ද නොඑකාන්තයන්දි කකාරාගම වෙන කියලා තියෙනවා. එතකොට ඇතැම් විට ආලු ප්‍රත්‍යයෙන් පසු කකාරය. එතකොට කයන්න ආගම වෙන්න පුළුවන්. ඒ කියන්නේ කයන්නක් අලුතෙන් එකතු වෙන්න පුළුවන්. අන්න ශබ්දයන් කෙරෙන්ද නොඑකාය තියෙන්නේ කකාරාගම වෙන. ඔව්. ආලු විතරක් නෙමෙයි අන්නේ තැන්වලදී කකාරාගම වෙන්න පුළුවන්. ඒ කියන්නේ කයන්නක් එන්න පුළුවන්. අපි එහෙම අපිට ත්‍රිපිටකයේ කියනකොට එහෙම එනවා කයන්නෙන් අවසන් වෙන පද එනවා. එතකොට ඒ එහෙම වෙලා තියෙන්නේ මෙන්න මේ අර්ථය නිසා කියලා මතක තියාගන්න. අභිජ්ජාලුකෝ. අභිජ්ජාලු කියලා කිව්වනේ අවිද්‍යාව බෞල කියන එක. ඒකට කයන්නක් එකතු කරලත් එන්න පුළුවන්. ඒ අර්ථවල වෙනසක් නැහැ එතකොට. අභිජ්ජාලු කියන්නත් පුළුවන් අභිජ්ජාලුකෝ කියන්නත් පුළුවන්. දයාලු කියන්නත් පුළුවන් දයාලුකෝ කියන්නත් පුළුවන්. කයන්න එකතු වෙන්නත් පුළුවන්. හැබැයි අර්ථවල වෙනසක් වෙන්නේ නැහැ. මේ ස්වార్థෙහි ක්‍රපත්‍යයි. මෙයින් කිසි අමුතු අර්ථයක් ප්‍රකාශ වෙන්නේ නැහැ. මේ කපත්‍ය වෙනත් තැන්වලදිත් වෙනවා කියලා කිව්වනේ. හැබැයි එතනදී ඒක දැම්ම කියලා ඒ අර්ථයේ වෙනසක් නැහැ. ස්වార్థයේ තියෙන්නේ. අර දේවතා දේව කියන එකට ත දැම්මනේ ස්වార్థේ. ඒ දෙවිය ගැනම තමයි කියන්නේ. එතන වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේ දේවතා කිව්වත් දේව කිව්වත් එකයි. ඒ වගේ තමයි ආලු කියන ප්‍රත්‍යයත් එක්ක ක දැම්මාම ඒ අර්ථයත් එක්ක බහුලයි කියන අර්ථය එනවා. හැබැයි වෙනත් නාම පදයක් එක්ක මේ ක එනකොට ඒකේ ලොකු වෙනසක් නැහැ. ඒ කුමාර කියන කුමාරම කියන අර්ථයෙන් තමයි. කුමාර යාම කුමාරක කියලා කියනවා. කුමාර කියලා කිව්වත් එකයි. කුමාරක කිව්වත් එකයි. ලොකු වෙනසක් නැහැ. හරිද? මානවක කිව්වත් එකයි. මානව කිව්වත් එකයි. මානවක කිව්වත් එකයි. මුදු කිව්වත් එකයි. මුදුක කිව්වත් එකයි. ඒකේ අර්ථයේ වෙනසක් වෙන්නේ. ඕකයි උතනදි තේරුම් ගන්න ඕන. හරි. මේ ටිකත් මම කරන්නම්. මේක ලොකු තේරුම් ගන්න දෙයක් නෙමෙයි. මේ ප්‍රත්‍යයන් එකතු වීම විතරනේ. හරි. කුඩා අර්ථෙහි ක ප්‍රත්‍ය වෙනවා. ආ මේක ප්‍රත්‍ය තවත් යෙදෙන අවස්ථා දැන් මේ ඉස්සල්ලා කිව්ව ක ප්‍රත්‍ය එනකොට ආලු කියන ප්‍රත්‍යයත් එක්ක ක එන්න පුළුවන්. ඊළඟ පස්සේ ස්වార్థේ. අර්ථේ වෙනසක් නැතුව එක්කෙනෙක් කියන අර්ථයේ විතරක් ක ප්‍රත්‍ය එනවා. කුඩා කියන අර්ථෙත් ක ප්‍රත්‍ය එනවා. පුත්තක පුත්තක. මෙතන ඉන්නේ පුත්තක පුත්තක. කුඩා පුත්‍රය. පුත්තක කියලා කියන්නේ පුතා. ක එනකොට කුඩා පුත්‍රයා. එතකොට අපි දන්නවා පුත්ත කියනකොට නාම පදේ අපි දන්නවා පුතා කියන එක ක ආවේ මොකක් නිසාද? කුඩා පුත්‍රයා කියන අර්ථය. පීඨ කියලා තියෙනවා පුටුව. ක එනකොට පීඨක. එතකොට කුඩා පුටුව කියන අර්ථයයි එතන තියෙන්නේ. මංචක මංචක. මංච කියන්නේ ඇඳ. ක එනකොට කුඩා ඇඳක් කියන එක තියෙනවා. ඔන්න ඔය විදිහට එනවා ඒක. ඊට පස්සෙත් මේ ක ප්‍රත්‍යය දෙනවා තවත් තැනකදී. පණ්ඩිතක පණ්ඩිතක. පණ්ඩිත කියන එකට ක ප්‍රත්‍යය එනකොට නින්දාර්ථෙත් මේ ක ප්‍රත්‍යය. කුඩාර්ථෙත් ක ප්‍රත්‍යයනවා. ස්වార్థය අර්ථෙත් එනවා. නින්දාර්ථෙත් එනවා. අර බහුල කියන අර්ථෙත් එනවා. එතකොට මේ පණ්ඩිතක නින්දා ලැබිය යුතු උගතා කියන එක තමයි පණ්ඩිතක. එතකොට පණ්ඩිතයා කියනකොට හොඳයි. හොඳ උගතේ.
හැබැයි පඬිතක කියලා දැම්මොත් නින්දා ලැබිය යුතු පඬිතේ ඈ වැඩක් නැති පඬිතේ කියන එක එතන කියන්නේ ලුද්ද කියන්නේ වැද්දටනේ ලුද්දක කියනකොට නින්දා ලැබිය යුතු වැද්දා කියන එකයි මිහි ක්‍රපත්තේ ඊ උපන්නේ හෝ වසන්නේ යන අර්ථෙහි න ප්‍රත්‍යං සිද්ධ වූ පදයන් කෙරෙන්ද සම්බන්ධාර්ථේ වූ බහුබීහි සමාස පදයන් කෙරෙන්ද විශේෂාර්ථයක් නැතුව යොදනු ලැබේ. ආ මේක එහි උපන්නේ එහි වසන්නේ කියන අර්ථයේ ක ප්‍රත්‍යේනවා කියන එකයි මේ කියන්නේ. කුසිනාරාන හෝසිනාර කියලාත් වෙනවා කෝසිනාරක කියලාත් වෙනවා. දැන් අපි හදුවනේ ඉස්සලා කෝසිනාර කියලා. න ප්‍රත්‍ය ඇවිල්ලා. ඕනනම් අපිට පුළුවන් ඒකට අන්තිමට ක දාන්න. ක දානකොට කුසිනාරාවේ උපන් නැත්තම් වසන කියන අර්ථය එනවා. රාජගහන ඒ රාජගහ කියලා තියෙනවා ඒක රාජගහක කියලා එනකොට රාජගහේ උපන් නැත්තම් වසන මේක ප්‍රත්‍ය වෙනකොට බහු නදික බහු කියන්නේ බොහෝ නදි කියන්නේ නදීන් ක එනකොට අපි දන්නවා බොහෝ නදීන් කියන එක බහු නදික හරි ඉතින් මේවා නිකන් උදාහරණ ටිකක් මතක තියාගන්න එහෙම මතක තියාගත්තාම හොඳටම ඇති මේවා තේරෙනවා ඈ එයින් කරන ලද දේ හෝ එයින් උපන් දේ යන අර්ථයෙන් මේ ප්‍රත්‍ය වෙනවා. ආ එයින් කරා එයින් උපන් කියන අර්ථයෙන් මේ කියන ප්‍රත්‍ය වෙනවා. ඒකෙන් තමයි ඒක හැදුවේ. ඒකෙන් තමයි ඒක ඉපදුනේ. කියන අර්ථය ගන්න මේ ප්‍රත්‍ය වෙනවා. මේව ගොඩක් වෙලාවට එදෙන තැන. සුවර්ණ කියන්නේ රත්තරන් මේ කියනකොට සුවර්ණමය. ආ රත්තරණින් හැදුණ දේ. මෙතන පොඩි වෙනසක් වෙලා අර වර්ගයේ වෙලා සෝ එනවා. උයන්නට අපි කියවන්නේ ඔයන්න එනවා කියලා. තේරෙනවා. වෘතියත් එක්ක ඔයන්න එනවා කියලා කියවන්නේ අපි ඒවා ඉගෙන ගත්තා. න ප්‍රත්‍ය කියලා කියන්නේ වෘදියනේ. වෘදිය එනකොට අපි කිව්වා මෙතන න ප්‍රත්‍ය එනකොට වෘදිය උයන්න ඔයන්න වෙනවා. යන්න යන්න වෙනවා කියලා. නේද? යන්න යන්න වෙනවා. ඒක තමයි වෘදිය. අපි ඒක කතා කරා ඈ ආයන්න ආයන්න වෙනවා හරි ඒවා අපි ඉස්සෙල්ලා කතා කරා ඈ එතකොට සුවන්නමය කියන්නත් පුළුවන් සෝවන්නමය කියන්නත් පුළුවන් වෙනසක් නැහැ මේ සොයන්න වෙලා තියෙන වෘද්ධිය නිසා ඈ එතකොට රණින් කරන ලද හෝ සෑදු රජතමය රජත කියලා කියන්නේ රිදීනේ මය එනකොට ඒ රිදී වලින් කර කියන අර්ථය එනවා දාරුමය දාරුමය ලීයෙන් කර අර බලන්න මේ නාම පදයයි මේ ප්‍රත්‍යේ වෙනම දකින්න පුරුදු කරගන්න. ඉද්දි එකතු කිරීමමය ඉද්දිමය ඉර්ධියෙන් උපම්. මන එකතු කිරීමමය මනෝමය සිතෙන් උපම්. අන්න බලන්න මේ මය කියන එකෙන් ඒකින් ඉපදුනා නැත්තම් ඒකින් හැදුවා කියන අර්ථය එනවා. මේ එක උදාහරණයක් මතක තියාගත්තාම හරි. රජතමය. රජතමය කියන්නේ රිදියෙන් හැදුන. ස්වර්ණමය රත්තරණින් හැදුණු. ඔහොම උදාහරණයක් මතක තියාගත්තම හරි. අන්තිම පදේ මන ශබ්දේ මනෝගණයට අයත් බැරි මැද්දෙහි ඕකාරාගම කරනු ලැබේ. සෝවන්නමය යන තැන උකාරයට ඕකාරාදේශ වෙනවා. ඒක තමයි මං කියලා දුන්නේ. ගෝමය. ගෝ කියන එකට මය අහවම් ගෝමය. ගවයාගෙන් උපන් මල නැත්තම් ගොම. එහෙනම් ගවයාගෙන් උපන් දේ මොකද්ද ගොම? කියන එක එනවා. හරි. ඔන්න ඔය විදිහට මේ ප්‍රත්‍යේදින තැන් තියෙනවා. ඉතින් මම මේ ගොඩක් කරා කියලා හිතන්න එපා. මේක මේ එකම අර්ථයක් තියෙන්නේ. එක උදාහරණයක් ගන්න නිකන් මතක තියාගන්න. මේවා කියවල කියලා පුරුදු කරගන්න. එතකොට මේ වචනවල තේරුම දරගන්න හොඳට. පච්චිම කියලා කියන්නේ පසු උපන්. අන්තිම කියලා කියන්නේ කෙළවරේ උ. එතකොට මේ වචනේ අපිට ඔළුවේ තියෙනකොට මේ ප්‍රත්‍ය වෙනම දකින්න පුළුවන්. තේරුණාද? ඉතින් ඒක බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් කාරණාවක්. එතකොට මොකද්ද මං කියලා දුන්නේ? ඉම ඊය කියන ප්‍රත්‍යේ එහි ඌයේ ඒ ඔහුට අයිති කියන අර්ථයන් වල එනවා. පච්චා ඉම පච්චිම පසුව උපන් උ කියන අර්ථය. ඉම කියන තවත් වෙනවා ඒ ඔහුට තියෙනවා කියන එක. පුත්ත ඉම පුත්තිම නැත්තම් පුත්තිය. රුත්යන් ඇති සමූහාර්ථේ ත තා ප්‍රත්‍යේන
ගාමතා ගාම එකතු කිරීමතා ගාමතා ගම් සමූහයක් කියන එක. ඊළඟට සමූහාර්ථයේ න ප්‍රත්‍යයත් එනවා. දි න දෙ දෙදෙනාගේ සමූහය. ඊළඟට ඊය ප්‍රත්‍යේනවා ඒට හේතුව. කාරණේ කියන අර්ථයේ ඊය ප්‍රත්‍යේනවා බන්ධනීය බැඳීමට කාරණේ බැඳිය යුතු කියන කාරණේ එනවා. ඊළඟට ආලු කියන ප්‍රත්‍යය එනකොට අභිජ්ජා ආලු අභිජ්ජාලු බහුල කොට තියෙනවා. දැඩි ලෝභේ බහුලයි කියන එක තමයි ආලු කියන ප්‍රත්‍යයෙන් එන්නේ. ඊළඟ ක ප්‍රත්‍යේ ස්වාර්ථයක් එනවා. ක ප්‍රත්‍යේනම් කුඩා කියන පුත්තක කුඩා පෘත්තයක් කියන පීඨක කුඩා පුටුව කියන මංචක. ඊළඟ නින්දාර්ථයේ ක ප්‍රත්‍යේනම් පණ්ඩිතක පණ්ඩිතක නින්දා ලැබිය යුතු උගතා ලුද්දක 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 නින්දා ලැබිය යුතු ඇද්දා. හරිද? ඔන්න එතකොට මය කියන අර්ථය ගත්තොත් එහෙම ඒකෙන් හැදුන ඒකෙන් උපන් කියන අර්ථය. සුවර්ණමය නැත්තම් සෝවන්නමය පත්තරණින් හැදුන. ඔන්න ඔහොම එක උදාහරණයක් මතක තියාගත්තනම් ඕක වඩාත් පහසු කරගන්න පුළුවන්කම ලැබෙනවා. හරි. හොඳයි. එහෙනම් අපි අභ්‍යාස සාකච්ඡා කිරීමකුත් කරමු. හරි. කමල් මහත්තය අපට කොළොස්සෙනි අභ්‍යාසනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. 11 තමයි කරන්නේ. ඔව්. අපි කතා කරගෙන යන්නේ 3 දෙනෙක් හිටියට මේක විවර කරන්න තෝරන්නේ. ඔව් එහෙමයි ස්වාමීන් අද කියලා දුන්න කොටස් ටිකේ අමාරු නැහැනේ තේරෙනව නේද ඒවා. වහන්සේ. ටික පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔව්. ඒක අපට අර ලකුවට තේරුම් ගන්න ඕනේ නැහැ. මේ ප්‍රත්‍යයන් එකතු වෙනකොට එක එක අර්ථ එනවා කියන එකයි තියෙන්නේ. එකක් උදාහරණයක් මතක තියාගත්තා නම් ඇත්තටම මේ පාඩම් හරිම වැදගත් පාලි භාෂාව ඉගෙන ගන්නකොට. නිකං පරිවර්තනය කරනවට වඩා මේවා යෙදුනේ මෙන්න මේ කාරණා නිසා කියලා තේරුම් ගත්තාම හොඳ නිරුක්ති අවබෝධයක් එනවා. ඇත්තටම ඔය පටිසම්භිදා ඥාන සහිතව රහත් වෙන්නේ මෙහෙම අපි මේ පාලි භාෂාව මෙහෙම ව්‍යාකරණ සහිතව ගැඹුරෙන් අදහරණ කට්ටියට තමයි කියලා කියන්නේ. හොඳයි. එහෙනම් අපි සාකච්ඡා කරගෙන යන් මේ අපි කියාගෙන යන්න 5ක් විතර කරමු. කමල් මහත්තයා ඉන්නම් කියාගෙන අවසර අයං මානවෝ මයි මනං පසාදෙත්වා කාලං කත්වා තවතිස්ස දෙව්ලෝකේ තිස්ස යෝජනිකේ කනක විමානේ නිබ්බත්තිස්සති. එකේ අපි ඒව ගත්තොත් දැන් මානවෝ කියන එකේ ආවා. තින්ස තාව තින්ස කියන එකත් එනවා. දිව්‍ය ලෝක කියන එකත් එනවා. තින්ස යෝජන කියන එකත් එනවා. කනක විමාන කියන පද ඒවා සමාධි ස්ථද්ධිත සමාස කියන පදයන් වලට අයිති වෙනවා. හරි. ඒකේ තේරුම හැටියට අරන් තේනම් මේ තරුණයා මා කෙරෙහි සිත පහදවා කළුරිය කොට තව්තිසා දෙව්ලොව තිස්සදුන් රන්විමනක උපදින්නේය. අයං මානෝ අපි වචනෙන් වචනේ කියමුද? මයි මනං පසාදෙත්වා මේ තරුණතෙම මා කෙරෙහි සිත අපි මෙහෙම පහදවා. පාළි අපි අර ඉගෙනගෙන තියෙන මෙහෙමනේ අයන් මානෝ මේ මානෝක තෙමේ මයි මනම් පසාදෙත්වා මා කිරී සිත පාදාගෙන කාලං කත්වා කළුරිය කොට තවතිස්ස දෙව්ලෝකේ තවසිතා දෙව්ලුවේ සත්තිම තිස්ස යෝජනිකේ කනක විමානේ යුදුන් 30ක් වූ කනක රත්‍රන් විමානේ
නිබ්බත්තිස්සති උපදින්නේය. අන්න මේ විදිහට තමයි එන්නේ. එතකොට එන්නේ එක අයන් මානවෝ මේ මානවක තෙමේ මයි මනම් පසාදෙත්තා. මයි කියන්නේ මා කෙරෙහි කියන එක. මයි මා කෙරෙහි මනම් පසාදෙත්තා. සිත පහදවා. එතන මයි කියන්නේ සත්තමී නේද? සත්තමී එක වචනේ. මනම් පසාදෙත්තා. සිත පහදවා. සිත පැහැදීමකට පත් වෙලා. කාලං කත්තා. කලුරිය කොට. තාවතිංස දේවලෝකේ තිංස යෝජනිකේ කනක විමානේ. මේ පද ඔක්කොම සත්තමී අර්ථයේ තියෙන එකම විභක්ති. එකටම කියන්න ඕන. තාවතිංස දේවලෝකේ තිංස යෝජනිකේ කනක විමානේ. තවතිසා දෙව්ලොව තිස්සදුනක් වූ රත්තරම් විමානෙහි. අන්න ඒ විදිහට කියන්න. නිබ්බත් තිස්සති ඉපදෙන්නේය. හරි. දෙවෙනි එක කියමු දයාබණ්ඩාර මහත්මිය. එහෙමයි ස්වාමීනි. අවසරයි. සූකරිකා සාකුංචා ජාලිකාච සංගිකං බලක්කාරේන ගහිත්වා ආදංචාත ඉතෝ චුතා ආපායිකා භවිස්සන්ති. ඔව්. ඒකේ තියෙන මේකේ සමාසකේ ඉනවා තද්දිත තියෙනවා. ඒ වගේම මේ ඔව් තද්දිත ප්‍රත්‍යයන් තියෙනවා. මොනවාද? සූකරිකා එක 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 ප්‍රත්‍යයනවා. ඒ ඒ ඒකෙන් ජීවත් වෙනවා කියන එක අර්ථේ එක ප්‍රත්‍යයනවනේ. සාකුනික කුරුල්ලන්ගෙන් ජීවත් වෙන. ජාලික දැලෙන් ජීවත් වෙන. එතකොට එක ප්‍රත්‍යක් තවත් වෙනවා මේ අයිති කියන එක. සංඝ එක සංගික. සංඝයාට අයිති. තව ආපායිකා. ඔව් ආපායිකා කියලා කියන්නේ උපන් කියන අර්ථයේ එක ප්‍රත්‍ය වෙනවා තවත් තැනකදී. අපායේ උපන් කියන එක. හරි. දැන් අපි තේරුම් ටික කියාගෙන යමු. සූකරිකා පුරන් විකුණන්නෝද සාකුනිකා පක්ෂීන් විකුණන්නෝද ජාලිකා ච දැලොන්. එතන ස්වාමීන් වහන්සේ සූකරිකාට සාකුනිකාට ජාලිකාට මොන වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ? එහෙම වෙන්න මොකද්ද ච දාන්න ඕනේද ඔක්කොටම? ඔව් සූකරිකාට සාකුනිකාට ජාලිකාට. සූකරිකාච ඌරන් විකුණන්නෝද සාකුණිකාච පක්ෂීන් විකුණන්නෝද ජාලිකාච දැලෙන් සතුන් මරන්නෝද මාළු විකුණන්නෝද? ජාලිකා කියන්නේ දැලෙන් මාළුනේ අල්ලන්නේ. හිතන වල්ලන වෙන්නත් පුළුවන්. කමන්නේ අපි ඔය විදිහට කියමුකෝ. සංගිකං සංගයාට අයත් සංගයාට අයද්දී බලක්කාරේන බලහත්කාරයෙන් ගහෙත්වාගෙන කාදංසාච කන්නෝද ඉතෝ චුත මේන් චුත වී ආපායිකා අපායේ භවිස් ආපායික අපායේ උපදින්නු භවිස්සන්ති වන්නාහුය. එතකොට මේකේ ඉන්නේ සූකරිකාච සාකුනිකාච ජාලිකාච. සූකරිකාච ඌරව මරන්නෝද සාකුනිකාච කුරුල්ලෝ මරන්නෝද? ඒක ඒකෙන් ජීවත් වෙනවා කිව්වත් කමන්නේ. ජාලිකාච දැලින් සතුන් මරන්නෝද? සංගිකං බලක්කාරේන ගහෙත්වා. සාංගික දෑ බලහත්කාරයෙන් ගෙන. කාදන්තාච කන්නෝද කමින්ද ඉතෝචිතෝ කාදන්තාච කන්නාහුද ඉතෝචුත මේන් චුතවි ආපායිකා භවිස්සන්ති අපායේ උපදින්නෝ වන්නාහුය. ඒක අනාගත කාලේ පටම් පුරුෂ බහුවචනෙන් තමයි ක්‍රියාපදයේ තියෙන්නේ. හරි. තුන්වෙනි එක අපේ මහත්මිය කියමු. පාලි මහත්මිය. ඒකෝන තිංස වංසෝ බෝධිසත්තෝ අත්තනෝ ඒකමේව පුත්තං සබ්බ සම්පත්තිංච පහාය ගන්වා කාසාව නිවත්තෝ මත්තිකා පත්ත මාදාය
අඤ්ඤේහි දින්නෝ හාරේන ජීවිකං කප්පේසි. ඔව්. එතෙන්දි ඒකං ඒව ඒක මේව. ඔව්. උත්තංච සබ්බ සම්පත්තිච. ඕකේ. ඒක තියෙනවා තියෙනවා. පද කිව්වද? ඒකං ඒව. ඒකං කියන. ඔව්. සබ්බ සම්පත්තින් කියන එක තියෙනවා. සබ්බ සම්පත්තින්. ඔව්. මත්තිකා පත්ත ආදාය. ඔව්. මෙටි පාත්‍රය කියන. දින්න ආහාරේන. ඔව්. දින්න ආහාරේන කියන එකක් තියෙනවා. හරි. දැන් තේරුම් ටික කියාගෙන. එකෝන තින්ස වස්සෝ 29 වසරක් වූ බෝධිසත්ත්වෝ. ඒකෝනනේ. ඒකෝන තින්ස වස්සෝ 29 වසරක් වූ බෝධිසත්වයන් බෝධිසත්ත්වෝ බෝධිසත්වයන් වහන්සේ. අත්තනෝ ඒකමේව පුත්තං. තමාගේ එකම පුතුද පුත්තංච සබ්බ සම්පත්තිංච සියලු සම්පත්ද පහාය ගන්වා හැර දමාගෙන කාසාව නිවත්තෝ. කාසාව පහාය ගන්වා ගොස් හැර දමා ගොස් හැර දමා ගොස් කාසාව නිවත්තෝ. කසාවන් වස්ත්‍රයක්ද නිවත්තෝච්ච. මත්තිකා පත්ත මාදාය මැටි පාත්‍රයක්ද ගෙන. අඤ්ඤේහි දින්නෝ හාරේන අනුන් දෙන ලද ආහාරයෙන් ආහාරයකින් ජීවිකං කප්පේසි. ජීවිතය ජීවිකාව කලේය. කෙරුවේය. කෙරුවේය. ඔව් එහෙමයි. හරි. එතකොට තියෙනවා ඒකෝන තින්ස වස්සෝ බෝධිසත්වෝ. ඒකෝන තින්ස කියලා කියන්නේ 29ක් වූ වයස 29ක් වූ බෝසතාණන් වහන්සේ. අත්තනෝ ඒකමේව පුත්තං. අත්තනෝ තමාගේ ඒකමේව පුත්තංච එකම පුත්‍රයාද. සබ්බ සම්පත්තිංච සියලු සම්පත්තීන්ද පහාය හැර ගන්්වා ගොස් කාසාය නිවත්තෝ. කසාවත්‍රයන් ඇඳ මත්තිකාපත්ත මාදාය මත්තිකාපත්තං ආදාය මැටි පාත්‍රයක් ගෙන. අන්නේහි දින්න ආහාරේන අන්‍යන් විසින් දෙන ලද ආහාරයෙන් ජීවිකං කප්පේසි. ජීවිකාව කෙරුවේ. හරි නේද? එහෙමයි සර්. හතරණීක කමල් මහත්තයා කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. භාණ්ඩාගාරිකෝ රඤ්ඤා ධනං ලබිත්වා අඤ්ඤෝ ධනං ලබිත්වා මහන්තං පාසාදං කාරිත්වා ද්වාරේ ද්වාරිකං තපිත්වා උපරි පාසාදගතෝ කායික මානසිකං සුඛං වින්දති. භාණ්ඩාගාරිකෝ රඤ්ඤං. ඒක කොහොමද වෙන්නේ? භාණ්ඩාගාරික භාණ්ඩාගාරයේ නියුතු කෙනා කෙනෙක් කෙනා. එතකොට ද්වාරික ඔව් දොරටුවේ ඉන්න කෙනා. එතන නැවතිලා ඉන්න නිසාත්ම එක ප්‍රත්‍යයෙන් ද්වාරික ඔව් මානසික මානසික ඔව් එක ප්‍රත්‍යයෙන් මානසේ උපන් කියන එක. භාණ්ඩාගාරිකෝ රඤ්ඤා ධනං ලබිත්වා භාණ්ඩාගාරිකත්වයේ රජුගෙන් වස්තුව ලැබ ලබිත්වා මහන්තම් පාසාදං කාරිත්වා මහත් වූ පාසාදයක් කරවා ද්වාරේ ද්වාරිකං තපිත්වා දොරටුවේ දොරටුපාලයෙකු ලබා පුරි පාසාදගතෝ උමහලට ගොස් කායික මානසිකං සුඛං විදති. කායික මානසික සොය විඳති විඳි. ඔව් එහෙම තමයි එන්නේ. හරි. පස්වෙනියක කියන්න බලන්න. මහා කච්චායන තේරේ
තේරෝ අතේරේ නගරං උපනිෂ්ඨා විහරන්තේ කුරර නගරං උපනිස්සාය විහරන්තේ සෝනෝ නාම සෙට්ටි පොත්තෝ තස්ස සන්තිකේ පබ්බජිත්වා සෝනෝ කුටිකන්නෝ ති පාකටෝ අහෝසි මහාචායන තේරේ මහා කච්චායනත් තේරේ. එහෙම ඉන්නවා. මහා කච්චායනත් තේරේ. පුරරගර නගරං දවසේ සෙට්ටි විහරන්තේ පුත්තෝ. සෙට්ටිස්ස පුත්තෝ සෙට්ටි පුත්තෝ. ඒ ටික තමයි පරිවර්තනය කරමු දැන්. මහා කච්චායන තේරේ මහා කච්චායන තෙරුන් වහන්සේ පුරරගර නගරං පුරරගර නගරය උපනිස්සාය ආශ්‍රය කොට විහරන්තේ උපනිස්සාය විහරන්තේ නගරය ආශ්‍රය කොට වාසය කරනුයේ මෙතන සෝනෝ ඉන්නේ මෙතන පොඩි දෙයක් තියෙනවා. දැන් බලන්න මේ කච්චායන, දැන් කච්චායන තෙරුන් වහන්සේ එක්කෙනෙක්නේ. ඇයි මේක මේ කච්චායන තේරේ කියලා දාලා තියෙන්නේ? දැන් තේරෝ කියලා නෙන්න ඕන හරිනම්. කාලප්‍රතිසංවිධානස විටකින අදහස ඔව්, ඒ කියන්නේ මේ මෙතන මේ විහරන්තේ කියනවනේ. ඒක නිසා තමයි මේ තේරේ කියලා දාලා තියෙන්නේ. සත්‍වමි අර්ථේ වාසය කරන කල්හි, මේ කල්හි කියන අර්ථය එනකොට අපි සත්‍වමින් දාන්න ඕන. ඒ වාසය කරන කෙනාවත් සත්‍වමින් දාන්න ඕන. ඕක රීතියක්. අපි හරිනම් මේක කියනකොට කුරරගර නගරං උපනිස්සාය පුරරගර නගරයේ ඇසුරුකට මහා කච්චායන තේරේ විහරන්ති. මහා කච්චායන තෙරුන් වහන්සේ වාසය කරන කල්හි. එහෙමයි හරියටම පරිවර්තනය කරනවා නම් කියන්නේ. එතුනේ ඒ නිසා හොඳට සටහනක් දාන්න මතක තියාගන්න. මේ කල්හි කියන අර්ථය එනකොට ඒ වාසය කරන කෙනාවත් පත්‍රුවත් අපි සත්‍යමින් දාන. සත්‍යමී එක වචනින් දාන්න විහරන්ති. එතකොට කුරරගර නගරං උපනිස්සාය කුරරගර නගරයේ ඇසුරුකොට මහා කච්චායන තේරේ විහරන්ති. මහා කච්චායන තෙරුන් වහන්සේ වාසය කරන කල්හි. එහෙමයි එන්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඒක පාලි රීතියක්. නැවත මුලින් මම කියන්න ඕන නැහැ, අතින් නම් කියන්නේ නැහැ. මම කියන්නම්. උපනිස්සාය විහරන්තේ වාසය කරන කල්හි සෝනෝ නාම සෙට්ටි පුත්තෝ සෝන නම් සිටු පුත්‍රයා තස්ස සන්තිකේ පබ්බජිත්වා උන්වහන්සේ සමීපයේ පැවිදිව සෝනෝ කුටිකන්නෝ යයි සෝන මේ කුටිකන්නෝ සෝනෝ කුටිකන්නෝ ඉති ඉති කියන එක තමයි තියෙන්නේ. ඔව්. පාකටෝ අහුසි ප්‍රකට විය හරි. එතකොට ඒකේ ඉන්නේ කුරවගර නගරං උපනිස්සාය කුරවගර නගරයේ ඇසුරුකොට මහා කච්චායන තේරේ විහරන්ති. මහා කච්චායන තෙරුන් වහන්සේ වාසය කරන කල්හි සෝනෝ නාම සෙට්ටි පුත්තෝ. සෝන නම් වූ සෙට්ටි සිටු පුත්‍රයා තස්ස සන්තිකේ පබ්බජිත්වා. ඒ තස්ස කියලා කිව්වේ මහා කච්චායන තේරස්ස. තස්ස මහා කච්චායන තේරස්ස සන්තිකේ පබ්බජිත්වා. එහේ මහා කච්චායන තෙරුන් වහන්සේගේ සමීපෙහි පැවිදි වී. ඒ තස්ස කියන්නේ මහා කච්චායන තෙරුන් වහන්සේට. එතකොට සෝනෝ කුටිකන්නෝ ඉති. සෝන කුටිකන්න යයි. මේ ඉති කියන එකෙන් යයි කියන අර්ථය එනවා. යයි පාකටෝ අහෝසි ප්‍රකට විය. එහෙමයි තියෙන්නේ. හරි. අපි පහක් කරාම ඇති නේද? ඒක ටික අපි අනිත් දවසේ කරමු. මේ කියලා දුන්නේ වල මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්නකෝ. අවසරයි ස්වාමීන් අවසර 60 වෙනි එකේ ඊය ප්‍රත්‍ය යොදනකොට එතන මේ ලොප් වීමක් වෙන්නේ නැහැ. ඊයම කෙලින්ම සම්බන්ධ වෙනවද එතන?
හැටවෙනි එකේ ඊළඟට කිව්වේ ය ප්‍රත්‍යපීඩවනේ. ඊය ප්‍රත්‍ය එකතු වෙන තැන සාර්ථක ඔව් බන්ධන ඊය. මොකද්ද? එතකොට බන්ධන ඊය බන්ධනීය වෙනවානේ ස්වාමීන් වහන්ස. ඔව් පොඩ්ඩක් ඉන්න. ඔව් බන්ධන ඊය. ඉතින් එතකොට එතනදී එතන එතන ලොක් වීමක් වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්ස. එතකොට ලොප් වෙනෝනේ, අයන්න ලොප් වෙනෝනේ බන්ධන කියනකොට. නයන්නේ නයන්න එන්නේ අල් නයන්න අයන්නනේ සුවඳ එහෙමයි. වැඩි මේක කරාම ඊට පස්සේ ඊය ඊයේ ඊයේ එතකොට කෙලින්ම මේ නයන්නේ තියෙන අයන්න ලොප් වෙලා තමයි අල් නයන්න ඊයන්නට එකතු වෙන්නේ. එහෙමයි සර්. එතකොට අයන්න ලොප් වෙනවා. ඇයි නයන්නේ තියෙන අයන්න සුවරේ? එහෙමයි සර්. අර සමහර අවස්ථාවලදී අර එතන සද්දිතේ එකතු වෙන සද්දිතේ මේ ප්‍රත්‍යේ මේ ලොක් වෙනවනේ මම හිතුවා මෙතනදී. එහෙම එකක් වෙන්නේ නැහැ නේ සර්. මේ ඉස්සරහ තියෙන සෝරේ ලොප් වෙනවා. එහෙමයි සර්. අල් නයන්නේ අයන්න ලොප් වෙනවා. ඒකයි එතන වෙලා. එහෙමයි. තේරුම් සර්. එහෙනම් වෙන කාරණාවක් නැහැ නේද? අපි ඊළඟ සතියේ මුණ ගැහුවා. අපි දැන් ගොඩාක් කතා කරලා තියෙන්නේ මේ අපට බොහොම ඉක්මනට ඉවර කරගන්න පුළුවන් මේ පොතත්. ඉතින් මේවා ඔක්කොම කරගන්න බැරි වුණාට කමක් නැහැ. මෙහෙම හැදෙනවා කියන එක අවබෝධයක් තිබ්බහම අපි වචන බලනකොට අපට පස්සේ පොත බලලා හරි මේක තේරුම් ගන්න පුළුවන්. මේ ප්‍රත්‍යයන් ආවේ මේ අර්ථයන් වල. දැන් අපි පාලි පරිවර්තනයක් එහෙම කරනකොට මේවා හරීම වැදගත්. මේ ප්‍රත්‍යයන් එකතු වෙලා තියෙනකොට මොන මොන අර්ථයක්ද මෙතන ඉන්නේ කියන එක තේරුම් ගන්න මේවා හරීම වැදගත් වෙනවා. හරියට පාලි පරිවර්තනයක් කරන්න. ඉතින් ඒක නිසා අපි සතුටු වෙන්න ඕන මේ වගේ දේවල් අපට ඉගෙන ගන්න ලැබීම ගැන. හොඳයි. එහෙනම් අපි මේ කරා වූ ධර්ම අධ්‍යයනයේ ධර්ම අධ්‍යන කටයුතු භාෂාව ඉගෙන ගැනීමේ කුසලයේ අපි සෑම දිනාටම අපේ තියෙන හිතවල තියෙන රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස්යන් දුරු කරලා බෝධිසත්ව ගුණ දිනු කරගෙන තමන්ටත් අනුන්ටත් සේවයක් වෙමින් ඒ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා ලැබුවා වූ සාන්ත ලක්ෂණ නිවණින් සැනසෙන්නටම මේ කුසල් ශක්තිය එකසේම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා පිළිතුවා ගමු. ඒ වගේම මේ සඳහා උපකාර කරපු උපකාර කරන සියලු දෙනාටත් මේක ආශිර්වාදයක් වේවා. නිවනින් සැනසීම පිණිස වේවා කියලා සාදු කියලා කියන්නේ. සියලු දෙවියන්ට සියලු සත්‍යයන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු සත්‍යෝ මේ පින් අනුමෝදන් වී ආයු වර්ණ සබ්බල ප්‍රඥා වින්ද වේවා. නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා කියන්නේ. සාදු.